විශේෂේෂ්ත්‍රයගත්තහම ඒ මිනිසෙගේ හිස කෙස් සම නිය ඒ වගේ ජීවි ද්‍රව්‍යත් එක්ක වැඩ කරන්නේ එක් එක් පුද්ගලයාට ආවේනික වූ දක්ෂතාවයන් සහ පොඩි ටිප්ස් වගේ දේවල් මේක තුල තියෙනවා. සමහරු මේකප්ස් වලට හරි දක්ෂයි. සමහරු ස්කින් කරෙක්ෂන්ස් වලට දක්ෂයි. සමහරු හෙයා කෙයා නයිට් එකයි කාර්මික විද්‍යාලවල තියෙනවා ප්‍රොනෝ ප්‍රෝග්‍රෑම්ස්. විශේෂ ඉගෙන ගන්න ළමයි සෙරුම් දෙනාම මේ ශේෂ්ත්‍රයේ රැකියා කරන්න ඕනේ. ඒක රජෙන් දෙන්නෙත් නැහැ කවුරු දෙන්නෙත් නැහැ තමන්ම ගොඩනගා ගත යුතුයි. එතකොට දැනුම සහ වැඩේ කිරීමට ඇති හැකියාව කියන දෙකම ප්‍රගුණ කළ යුතුයි. හෙයාර් ඩ්‍රෙසින් කියන ෆීල්ඩ් එකට දැන් ගොඩාක් ඉන්නේ පිරිමි ළමයි තමයි. හැම වෙලේම වේකන්සිස් තියෙන ප්‍රොෆෙෂන් එකක් තමයි මේක. ලක්ෂ 5-6 පඩි ගන්න අයත් ඉන්නවා. අයිබෝවන්. ilani.lk ඔස්සේ අපි ඔබට විවිධ කාලයේදී විවිධ පුද්ගලයන් හඳුන්වා දෙනවා. ඉතින් ඒකේ ව්‍යවසායකයින්ට තියෙන ප්‍රධාන තරම්. ඉතින් අද අපිත් එක්කතු වෙනවා ව්‍යවසායිකාවක්. අපි අහලා බලමු ඇයගෙම ඇය කරන ව්‍යාපාරයේ මොකක්ද ඇය කොහොමද ශේෂ්ත්‍රයට යොමුුනේ කියලා. ඇය අනුශාල ඉනාරච්චි මහත්මිය. ඉතින් අනුශාල ඉනාරච්චි මහත්මිය කියන්න ඔබ මොන ශේෂ්ත්‍රයේද නිරලා ඉන්නේ? ඔබ කොහොමද ව්‍යවසායිකාවක් උනේ? මම ඉන්නේ නම් පොදුවේ කියනවා නම් සැලොන් කියන වෘත්තිය හා සම්බන්ධව. ඒකෙදි මම බොහෝ දුරට මගේ අධ්‍යාපන කටයුතු ගොඩාක් ඒ ෆීල්ඩ් එකේ ඉහළට ගෙනහිල්ලා මම එහි ඉගෙනීම් කටයුතු තමයි දැන් කරගෙන යන්නේ. ඒකම ඒකට ඔබ උගන්වනවා එහෙම. ඔව් මම සැලොන්ස් කරන්න බලාපොරොත්තු වෙන ළමයිට ඒ පිළිබඳ විශේෂේස්ත්‍රේ දැනුම සහ හැකියාව එකතු කරලා ජාතික වෘත්තීය මට්ටම් සුදුසුකම් ලබා දෙමින් ඔවුන්ට ඔවුන්ගේ වෘත්තියන් ආරම්භ කිරීම සඳහා මං පෙතක් හදලා දෙනවා. ඒ කියන්නේ ඔබ ව්‍යවසායිකාවක් වෙලා නව ව්‍යවසායකින්ට ඒකට ඒ ශේෂ්ත්‍රයට එන්න මාර්ගය සලසලා දෙනවා. ඔව්. මම මුලින්ම මගේ බලාපොරොත්තුව තිබ්බේ සැලොන් එකක් කරන්න. ඊට පස්සේ මම ඒ කියන්නේ වයස කීයද ඉතින්? එතකොට මං හිතන්නේ මට අවුරුදු 27ක් විතර ඇති. මගේ පුතත් හම්බ වෙලා ඉවර වෙලා තමයි මම ඊට ඉස්සෙල්ලා තමයි මම ෆීල්ඩ් එකට ඉස්සෙල්ලාම මගේ ෆස්ට් ඩිප්ලෝමා එක තියෙන්නේ. ඊට පස්සේ මගේ පුතා හින්දා පොඩ්ඩක් මං ඒක නතර වෙපස්සට දාලා ඊට පස්සේ ආයි මං ස්ටඩිස් පටන් ගත්තා. එතකොට ලංකාවට 2003 දී සිටි ඇන් ඩීල්ස් කියන UK අධ්‍යාපන මට්ටම් ආවා. එතකොට අපි තමයි ඒ පළවෙනිම UK ස්ටඩිස් කරපු බැච් එක. ඊට පස්සේ ඒ විභාග ටික ඉවරනන් පස්සේ ඒගොල්ලෝ අපිට දුන්නා මෙහි UK ඇක්‍රිඩේට් සෙන්ටර්ස් අරින්ද. ඒක තමයි මම මේ වෘත්තියට පිවිසෙන පළවෙනි මේ දොරටුව. දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ කියන ඔය කියන කාලවකවානුවේදී මේ සැලොන් කියන එක ඇත්තට ලොකුට ජනප්‍රියලා තිබ්බේ නැහැ. දැන් නම් හැමතැනම තියෙනවා. ඔව්. එතකොට ඒ කාලේදී සාමාන්‍යයෙන් අලුත් දෙයක් ආරම්භ කරනකොට කාන්තාවක් විදිහට ඔබට මහරි බාධක ආවද? මං හිතන්නේ මං ගොඩාක්ම මේ මට මම මේ ඒ ලෙවල් සඳහා ජීවවිද්‍යාව විෂයන් හැදුවේ හදෑරුවේ. එතකොට ඊට පස්සේ මේ ඒකේ මට මෙඩිකල් කොලෙජ් යන්න බැරිනම් පස්සේ මං හිතුවා මට මේ ශේෂ්ත්‍රය හා සම්බන්ධව මං කැමතිම දේ මොකද්ද කියන. ඊට පස්සේ මට හිතුණා මොකක් හරි දැක්කම මට ඒක හැම වෙලෙම කරෙක් කරන්න පේනවා. මේකේ මේ අඩුපාඩු මේවා පේනවා. ඊට පස්සේ මං හිතුවා මං ස්කින් කෙයා, බියුටි, හෙයා කෙයා ඒ වගේ පැත්තක් මං හරි කැමැත්තක් තිබ්බා. හින්ද මේ එතකොට මං මුලින්ම ඉගෙන ගන්න කාලේ කිසිම ඉගෙන ගන්න ආයතන තිබ්බේ නැහැ. හරිම අමාරුවෙන් තමයි අපි පළවෙනි ඩිප්ලෝමා එක කළේ. ඊට පස්සේ අර සිටි ඇන් ගීල්ස් ක්වලිෆිකේෂන් ලංකාවට ආවෙන් පස්සේ සෑහෙන දියුණු මට්ටමකට අධ්‍යාපන මේ ශාස්ත්‍රය ඉදිරියට ගියා. එතකොට සිටි ඇන් ගීල්ස් හරි මොකක් හරි වගේ වෘත්තීමේ අධ්‍යාපන නිපුණතාවයක් ඇති කෙනෙකු සහ නැති කෙනෙකු අතර වෙනස මොකක්ද මේ සැලුම් ශාස්ත්‍රයේ? ලොකු වෙනසක් තියෙනවා. මොකද මේ දැන් මේ විශේෂ ශාස්ත්‍රය ගත්තහම ඒක අපි මිනිස්සුගේ හිස කෙස් සම නිය ඒ වගේ ජීවි ද්‍රව්‍යත් එක්ක වැඩ කරන්නේ ජීවි දේවල් එක්ක. එතකොට ඒවා අපි ප්‍රොටෙක්ට් කරන හැටි, ඒවට හරියට ට්‍රීට් කරන හැටි, ඒවැ තියෙන සංයුතිය, ඒ සියලුම දේවල් ගැන හොඳ අවබෝධයක් තිබ්බොත් තමයි ඒ කරන කාර්ය හරි සාර්ථකව කරන්න පුළුවන්. නැත්තම් වෙන්නේ ප්‍රශ්න ඇතිවීම, හිස කෙස් කැඩියාම, සම විකෘති වීම, කරපු දේ සක්සස්ෆුල් නැතිවීම, ඒ වගේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා. එතකොට දැනුම සහ වැඩේ කිරීමට ඇති හැකියාව කියන දෙකම ප්‍රගුණ කළ යුතුයි. අපි කාලයකට කලින් දැක්ක මේ ප්‍රවෘත්ති වාර්තා කීපයක් එහෙම දැක්ක මේ රූපලාවන්‍ය ගරවලටගේ කාන්තාවන් කීප දෙනෙකුට ඒගොල්ලන්ගේ සමට දාපු මොනවා හරි විශ්ව වෙලා ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇයි එහෙම වෙන්නේ?
ඒක ඒගොල්ලන්ගේ තියෙන විෂය පිළිබඳ තියෙන දැනුම නැතිකම තමයි හැකියාව නෙවෙයි. මොකද එයා මොන හරි කළා තියෙනවනේ හැකියාවෙන් ෆේෂල් කියන ඒ දේ කළා තියෙනවා. නමුත් ඒ සමහා සම්බන්ධ හඳුනා ගැනීම, නිෂ්පාදන හඳුනා ගැනීම, ඒවයේ තියෙන ද්‍රව්‍ය වලින් වෙන දේවල් හඳුනා ගැනීම කියන ඒවා නොවුන හින්දා තමයි ප්‍රශ්න ඇති වෙන්න හේතුව. එතකොට දැන් ඔබට ඔබ දැන් කරන්නේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ පාඨමාලා උගන්වනවා. ඔව්. එතකොට ඔබ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන අවදී කොහොමද ඔබේ රූපලාවන්‍යාගාරය අනිකුත් තියෙන රූපලාවන්‍යාගාරවලින් වෙනස් වෙන්නේ? ඔව් ඒක හැම රූපලාවන්‍යාගාරයක්ම මම හිතන්නේ එකිනෙකින් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මොකද එක් එක් පුද්ගලයාට ආවේනික වූ දක්ෂතාවයන් සහ පොඩි ටිප්ස් වගේ දේවල් මේක තුල තියෙනවා. බොහෝ අය ඒවා එළියට දෙන්නේ නැහැ. ඒවා තමන්ගේම ඒක නිකන් අර ඔෆිෂනල් ප්‍රොෆෙෂනල් චෙස් වගේ වෙනස තියෙනවා. ඔව් බේසික් ඉගෙන ගන්නවා ඔක්කොම. තමන්ගේ සමහරු මේකප් සර්ට හරිය දක්ෂයි. සමහරු ස්කින් කරෙක්ෂන් සර්ට දක්ෂයි. සමහරු හෙයා කෙයා. ඒ වගේ අර ඔබේ මොන පැත්ත? මං හිතන්නේ මං ගොඩාක්ම මේ සමපිලිබඳ ප්‍රශ්න निराකරණය කිරීමට තමයි මගේ ගොඩාක්ම මේ හැකියාව තියෙන්නේ. මට තේන්නේ විදිහට හුදින් කුරුලෑ අයින් කරන්න ඒ වගේ. සම මං ගොඩාක්ම කරන්නේ ඒ වගේ ට්‍රීට්මන්ට්ස් තමයි. මොකද ඒ මං අර බයෝ කරපු හින්දාත් ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි ගැන හොඳ දැනුමක් තියෙන හින්දාත් බොහෝ වෙලාවට මං ඒ ට්‍රීට්මන්ට්ස් කළා මේ සේවාදායකයන්ගේ තියෙන සමේ තියෙන ප්‍රශ්න ගොඩාක් निराකරණය කිරීමට මට තියෙන්නේ ගොඩක් ක්ලයන්ට්ස්ලා එන්නේ ඒකට තමයි. එතකොට දැන් ඔබ ලබාගත් අධ්‍යාපනය දැන් ඔබ කිව්වා සිටියන් ගිල්ස් පළවෙනි බැච් එකේ ඊට පස්සේ අධ්‍යාපනය ඉතරට ගෙනිච්චා. ඔව් ඊට පස්සේ අපේ ලංකාවේ ලොකු විශාල කියන්නේ ප්‍රවිෂ්ටයක් ඇති වුණා මේ විශේෂ ශාස්ත්‍රයට. මුලදී තිබ්බේ තමන් උගන්වනවා, තමන් කැමති දේ උගන්වලා තමන්ගේ ආයතනයේ සහතිකයක් පිරිනැමීම. ඊට පස්සේ මේකේ ඇති වෙන ප්‍රශ්නය තමයි ඒ පුද්ගලයා දන්න දේ පමණයි එයාගේ සිසුවාට යන්නේ. නමුත් මේ විෂය ශාස්ත්‍රය කියන එකේ සිලබස් එක ලොකු විෂය පරාසයක් තියෙනවා. ඒ පරාසය ඇතුලේ මොනවද ඉගෙන ගන්න ඕනේ, මොන දේවල්ද ඉගෙන ගන්න ඕන, කාල ටයිම් පීරියඩ් එක, ඒකට වැය කළ යුතු ප්‍රැක්ටිකල් වලට වැය කළ යුතු ටයිම් පීරියඩ් එක, ඒ සියලුම දේවල් අවබෝධ කරගෙන රජයෙන් මං හිතන්නේ නව ශ්‍රීලන්තයෙන් එහෙ තියෙන මේ හෙයර් ඇන්ඩ් බියුටි කියන ස්ටෑන්ඩර්ඩ්ස් ලංකාවට ගෙනල්ලා මෙහි NVQ කියලා ප්‍රතිස්ථාපනය කළා. ඒක හැදුවා. ඊට පස්සේ ඒකට සිලබස් එකක් ආවා, ටයිම් ඩියුරේෂන් එකක් ආවා, කාල සීමාවක්, ප්‍රැක්ටිකල්, තියරි, සෙල්ෆ් ඇසෙස්මන්ට්, ඒ සියලුම දේවල් එකතු කරලා ඉතා හොඳ විෂය සිලබස් එකක් හදලා ඒගොල්ලෝ ආයතන වලට කිව්වා මේක අරගෙන ඔගොල්ලෝ මේ විදිහට ප්‍රතිීතනය කරගන්න ආයතනය රෙජිස්ටර් කරන්න. ඊට පස්සේ ප්‍රතිීතනය කරන්න ඒගොල්ලෝ හැම වෙලේම විසිට් කරනවා, අඩුපාඩු බලනවා, ප්‍රතිීතනය දෙන්නේ. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වුණාන් පස්සේ ඒගොල්ලෝ ගවර්න්මන්ට් ඇක්‍රිටේෂන් එක දෙනවා මේ ආයතනය මේ සුදුසුකම ලබා දෙන්න සුදුසු ආයතනයක් ලෙස. ඔබේ ආයතනයේ ඒවා තියෙනවා. දැන් මගේ ආයතනය NVQ ලෙවල් 4 වෙනකන් ලෙවල් 4 සහ ලෙවල් 5-6 වෙනකන් උගන්වීම් කටයුතු කරනවා. ඒකම මං හිතන්නේ ලංකාවේ ඉන්නේ ලෙවල් 5-6 SSS-ලා 6 දෙනෙක් වගේ. කාන්තා ව්‍යවසායකත්වය ගැන මේ දවස්වල වැඩියෙන් කතා වෙනවා. මොකද මම දකිනවා IT ශාස්ත්‍රයේ පවා ඒ වගේ වෙනස් ශාස්ත්‍රවල එතකොට ස්වයං රැකියා කර්මාන්තවලත් කාන්තා ව්‍යවසායකයින්ට අතහිත දීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒක කොච්චර සාර්ථකද නැද්ද කියන එක වෙනම කතාවක්. එතකොට කාන්තාවක් විදිහට ලංකාවේ සමාජයේ කොහොමද ව්‍යවසායකත්වය දකින්නේ? ඒගොල්ලන්ට කාන්තාවක් වීම නිසාම හරි බාධා තියෙනවද? බාධා නම් ගොඩක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒවා අපි හරිම හැම දෙයක්ම බැලන්ස්, ඒ කියන්නේ සමමිතික කළා කරගෙන ගියොත්. මොකද අපේ තියෙන ගොඩක් පීතෘ මූලික සමාජයක්නේ දරුවෝ. පිනහදිනේක මාතෘ මූලිකයි කියලා හැබැයි. ආ වැඩ කරන්නේ අම්මා. ඒ වුණාට තාත්තා තමයි තීරණ ගන්න. ඉතින් ඒ හින්දා හැම වෙලේම පවුල ගැනත් බලලා තමන්ගේ දෙයක් උත් ඒ ෆ්‍රී ටයිම් එකේ කොහොම හරි තමන්ගේ දේත් ගොඩනගා ගන්න උත්සාහ කළොත් බැරි නෑ. මොකද හුඟක් වෙලාවට හස්බන්ඩ්ස්ලා ගොඩක් උදව් කරනවා. ස්වාම පුරුෂයන් ගෙදරින් ලැබෙනවා, උදව් ලැබෙන්නේ නැත්තේ නැහැ. මේ ඒවා තමන් අර කාලය කළමනා කරගෙන කරගෙන දරුවන්ගේ ගෙදර දේවලුත් කළා, තමන්ගේ දේ කරන්න ඌමනාව කැමැත්ත සහ අර ඒක ඉන්ටෙන්සිව් එකට තියෙන මේ අන්න ඒක තමයි අවශ්‍ය. නැත්තම් ඒ ගමන ටිකක් ලංකාවේ බැරි නැහැ. දැන් නම් ගොඩක් වෙනස්. මං කියන්නේ මගේ කාලේ, මං 90 ඉඳන් මේ ශාස්ත්‍රයේ ඉන්න එක්කෙනෙක්නේ. මගේ කාලේක චුට්ටක් මේ තිබ්බා. දැන් නම් ඒක ගොඩක් වෙනස් වෙලා තියෙනවා.
එතකොට මේ ශේත්‍රයේ හෝ වෙන ඕනෑම ශේත්‍රයක අපි දකිනවා මේ දැන් ව්‍යාපාරයක් කරන්න ගියාම බැංකුවෙන් ණය ගැනීම ඒ වගේ ගොඩාක් ප්‍රශ්න එනවා. එතකොට ඒ වගේ දෙයක් කරන්න යද්දී විශේෂයෙන් මේ ශේත්‍රයේ කෙනෙකුට ඔබට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද? ඔව්. මේකෙදී හොඳම දේ තමයි ඉස්සෙල්ලාම හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම සහ කුසලතාවය වැඩි දියුණු කර ගැනීම. එතන මගේ ප්‍රශ්නේ හරිනම් මේ ප්‍රාග්ධනය කොහොමද හදාගන්නේ? ඔව්. ඊට පස්සේ ඒ තමන් ගත්ත කුසලතාවය සහ හැකියාවට තමන්ට සාතිකයක් ලැබෙනවනේ NVQ හෝ දැනට තියෙන ඉහළම සාතිකය තමයි NVQ. NVQ සාතිකයට රජයේ රාජ්‍ය බැංකු වලින් SEFI self employment loans කියලා දෙනවා. 1,05,000 2,000 ඉඳන් ඉතාලම කුඩා ඉඳන් පටන් ගන්න පුළුවන් මුලින්ම ගන්න කෙනෙක්ට 1,02,000 1,05,000 කිසිම දෙයක් නැතුව රාජ්‍ය ආයතනවලින් දෙනවා. එතකොට අපේ නයිට එකයි කාර්මික විද්‍යාලවල තියෙනවා මේ entrepreneur programs. අන්න ඒ වගේ දෙයකටත් මේ NVQ සාතිකයත් එක්ක ඇතුල් වුණොත් කෙලින්ම 1,05,000 10ක් වගේ මුදලක් ලබා ගැනීමේ හැකියාව පෙන්වුම් කරන්න පුළුවන්. ඉතින් තමන් ඉස්සෙල්ලා පොඩි මුදලක් අරගෙන තමන්ගේ ව්‍යාපාරේ පටන් අරන් ඒක දියුණු කරද්දී ඒගොල්ලෝ ඇවිල්ලා බලලා ඒ ණය මුදල් වැඩි කරනවා. මමත් ගොඩක් ඒ වගේ මම දැන්ටත් ලෝන්ස් දෙකක් ගෙවනවා. ඒවා ගන්න පුළුවන්. එතකොට ඒ ගන්න ප්‍රමාණය අපි හිතමු අලුතින්ම පටන් ගන්න කෙනෙකුට 1,02,000ක් ඇතිද මේ ව්‍යාපාරේ පටන් ගන්න? ඇති. හොඳටම ඇති මං හිතන්නේ. ඒක තමන් හරියට ඉගෙන ගන්න තැනින් තමන්ව ඒ තේරුම් කරලා දෙන්න ඕනේ. අත්‍යවශ්‍ය දේවල් මේවයි මේ තුල මේ තියෙන equipments නැත්නම් උපකරණ තුලින් තමන්ට මේ ආයතන තමන්ගේ හැකියාව සහ තමන්ගේ උනන්දුව තමන්ගේ හැකියාව තමන්ගේ දැනුම සේවාදායකයා තෘප්තිමත් වීම තමයි බොහෝ දුරට බලපාන්නේ. ඒතර අපි දකින්න එකම නගරයක සැලූන්ස් ගණනාවක් තියෙනවානේ. එතකොට මේ තරගකාරීත්වෙට මොකද දෙන්නේ? අන්න ඒක චුට්ටක් දැන් හිතන්න ඕනේ මොකද විෂය ඉගෙන ගන්න ළමයි සෙලුම් දෙනාම මේ ශේෂ්ත්‍රයේ රැකියා කරන්න ඕනේ. ඒක රජෙන් දෙන්නෙත් නැහැ කවුරු දෙන්නෙත් නැහැ තමන්ම ගොඩනගා ගත යුතුයි. නැත්තම් තමන් තව ඒ විශාල වශයෙන් තමන්ගේ ව්‍යාපාරය කරන කෙනෙක් යටතේ රැකියාව කරන්න ඕනේ. ඒ අයටත් දැන් ඉතාම හොඳ පඩියක් ලැබෙන රැකියාවක් මොකද කොච්චර හෙව්වත් හැම වෙලේම වේකන්සිස් තියෙන මේ ප්‍රොෆෙෂන් එකක් තමයි මේක. හැම මොහොතම වේකන්සිස්. හරි. ඒත් අපි සාමාන්‍යයෙන් ගමු සාමාන්‍ය හොඳ ප්‍රසිද්ධ ජාලයක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ගාර ජාලයක සේවය කරන හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් වගේ කෙනෙකුට සාමාන්‍යයෙන් කොච්චරක් විතර හම්බ වෙනවද? 1,05,000 පඩි ගන්න අයත් ඉන්නවා මාසෙට. ඇත්තද? ඔව්. ඒ කියන්නේ මේක ඉතාම හොඳ අවස්ථාවක් ඒ අවශ්‍ය හැකියාව තියෙනවා නේද? හුඟක් පිරිමි ළමයි මේ ශිෂ්‍යට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒ ඒගොල්ලන්ගේ තියෙන කාලය හැකියාව ස්ට්‍රෙන්ත් එක ස්ටැමිනා එක ඒ සියලුම දේවල් එකතු කරගෙන ඒගොල්ලෝ ලොකු මේ හෙයාර් ඩ්‍රෙසින් කියන ෆීල්ඩ් එකට දැන් ගොඩාක් ඉන්නේ පිරිමි ළමයි තමයි. දැන් මේ කොවිඩ් වසංගතය ඇස්සේ මොන හරි විශේෂ මොන හරි ගයිඩ්ලයින්ස් හම්බෙලා තියෙනවද මේ රූපලාවන්‍ය කරද්දී? ඔව් ඒක ඒ ලැබිලා තියෙන දේවල් අපේ විශේෂශ්‍රේ කොහොමද තියෙනවා විස බීජ හරණය සේවාදායකයන්ගේ සේෆ්ටි personal protective equipments ඒ සියලුම දේවල් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ කලින් ඉඳන්ම. ඔව් විශේෂශ්‍රේ තුල තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ලේසි මේ සේවාදායකෙක් සමග contaminate වෙන්නේ නැතුව වැඩ කරන හැටි හරිම පහසුවෙන් ඒගොල්ලන්ට ඒ තත්ත්වයන් උදා කර ගන්න පුළුවන් වැඩ කරන්න. ඒ වුණත් අර මුහුණ ආශ්‍රිතව නහය ආශ්‍රිතව දේවල් හැර ඉතුරු දේවල් කරන්න මං හිතන්නේ රජය අනුමත කරලා තියෙනවා. දැන් ඔබේ ආයතනය හා සම්බන්ධ වෙලා මේක තවදුරටත් ඉගෙන ගන්න කැමති කෙනෙකුට ඔබව සම්බන්ධ කරගන්න විදිහක් තියෙනවද? කොහොමද? මගේ ආයතනය තියෙන්නේ හරියටම කොට්ටාව මංසන්දියේ Feather Hair Beauty Academy. මගේ දුරකන්ත අංකය තමයි 077-66-09-193. ඒ ඔස්සේ ඔබට මෙතුමිය හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ අනුව ඔබගේ රූපලාවන්‍යාගාර සිහිනයේ හෝ ඒ ශාස්ත්‍රයට පිවිසීමේ මම්පෙත විවර කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් අවසාන වශයෙන් මම අහන්නම් මේ ශාස්ත්‍රයට පිවිසෙන නවකයෙකුට දෙන්න තියෙන ඇඩ්වයිස් එක. අවවාදෙ හොඳට විෂය ඉගෙන ගන්න, තමන්ගේ ස්කිල් එක හැකියාව හොඳින් දියුණු කරගන්න. හොඳ කෙනෙක් යටතේ කොහොමත් අපි OGT කියලා මාස 6ක් ළමයිව යවනවා. ඒ අටතේ අනිවාර්ය ගාක් ළමයි OGT කරන්නේ නැහැ. රූපලාවන්‍ය ගාරයක හොඳ කලමනාකරණයක් යටතේ පුහුණුවක් ලබා ගන්න. ඉන්පසු තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියන එක තමයි කරන්නේ. ඒක තමයි සක්සස්ෆුල්ම. මොකද තමන් කරන දේ අඩුපාඩුවක් තිබ්බොත් එතනින් එහාට යන ගමන හරි කරදරයි. මයිග්‍රේට් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අනිවාර්යෙන්ම පුළුවන්. හොඳම දේ තමයි NVQ ගන්නම ඕනේ. මොකද ඒගොල්ලෝ අඩු වයසින් පුළුවන් තරම් ශාස්ත්‍රයට එකතු වෙන්න, එක්ස්පීරියන්ස් එකතු කරගන්න, එක්ස්පීරියන්ස් සහ තමන්ගේ ක්වොලිෆිකේෂන් දෙක මත අනිවාර්යෙන් මයිග්‍රේෂන් ඉල්ලන්න පුළුවන්. බොහෝ අය ගිය අය ඉන්නවා
දැනටත් යන්න පුළුවන්. එහෙනම් අද අපේ සාකච්ඡාව මෙතනින් අපි හමාර කරනවා. ඉතින් අපි අනුසලේ නාච් මහත්මියට ස්තුතිවන්ත වෙනවා මේ අය ලබාගත් අත්දැකීම් සහ දැනුම අපිත් එක්ක බෙදා හදා ගන්න ඉදිරිපත් වීම ගැන. එහෙනම් අපි අයට සාර්ථක අනාගතයක් ප්‍රාර්ථනා කරන ගමන් එයත් සමග සම්බන්ධ වෙලා ඔබත් මේ ශේෂ්ත්‍රීය ටියුෂන් කැමති කෙනෙක් නම් ඇව සම්බන්ධ කරගෙන ඒ ගමන යන්න අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. ආයුබෝවන්.